විශේෂයෙන්ම අපේ අතුකොරළ සහෝදරයා ඔස්ට්‍රේලියාවේ තමන්ගේ අත්දැකීම් සාකච්ඡා කරපු නිසා මගේ කතාවට මගේ ප්‍රවේශයට ගොඩක් ඉඩක් හැදුනා. ඉතින් මෙන්න මෙතනදී මට ඔබෙන් අහන්න තියෙන ප්‍රශ්න තමයි දැන් මේ දවස්වල මේ අපි සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ අපේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව රටේ ලොකු සාකච්ඡාවක් තියෙනවා නේද? ඔබ මාධ්‍යවල නිතර අහනවා. ඒ අහන දේවලුයි දැන් මෙතන අපි කතා කරපු දේවලු අතරේ වෙනසක් නැද්ද? يعني ඔබ අහන දේ තියෙන්නේ මම හිතන්නේ ගාක් වෙලාවට මාලිමාවේ ආණ්ඩුවක් ආවොත් ඕගොල්ලෝගේ දීපල රජයට ගන්නවා, ව්‍යාපාර පවර ගන්නවා නේ, තියන අයගෙන් අරගෙන නැති අයට අර සරදියල් වගේ රොබින් හුඩ් වගේ බෙදනවා. එහෙම නේද? ඒ වගේ ටිකක් 88 89 වගේ වෙනවා, දුක් විඳින්න වෙනවා. ඒ වගේ කතාවක් විශේෂයෙන් පෞද්ගලික අංශය සම්බන්ධයෙන් ලොකු බයක් හදනවා. පෞද්ගලික අංශයේ ව්‍යාපාරවලට ව්‍යාපාරිකින්ට මාලිමාවේ පාලනයක් තුළ නේ දැන් තියෙන වරප්‍රසාද පහසුකම් නැති වෙනවා. දැන් ඇත්තෙත් නැහැ, නමුත් එහෙම මතයක් හදනවනේ. දැන් එහෙම කතාවක් අපි කවුරුයි කිව්වද? ඒ වගේම තමයි කියන දේ තමයි අපිට වැඩ පිළිවෙලක් නැහැ. දැන් ඔය සජිත් එක්ක අපි විවාදෙට යන්න බයයිලු නේද? දින දුන්නට එන්නේ නැහැ. මොකද මේ බයයි, මේ හරියට ගහ ගන්නවා වගේ. හේතුව මේ අපිට වැඩ පිළිලක් නැහැ, අපේ ප්‍රතිපත්තියක් නැහැ. ඒගොල්ලෝ තමයි ඔක්කොම තියෙන්නේ. එහෙනම් එයාලා කියන දේ තමයි මේ එක්ස්පීරියන්ස් කරන්න එපාලු. අත්හදා බැලීම් කරන්න යන්න එපා. මොකද මේ අත්හදා බැලීම් කරන්න ගිහිලා වරද්ද ගන්න වෙනවා. ඒකින්ද ඒගොල්ලොන්ට තමයි පළපුරුද්ද තියෙන්නේ. මේ ආර්ථිකයේ මෙහෙවල හසුරුවල ඇමතිකම් කළා පළපුරුද්ද තියෙන්නේ. ඒගොල්ලොත් එක්කම යන්න කියලා. ඔක තමයි සංක්ෂිප්ත කතාව. නේද? හැබැයි දැන් අපි මෙතන කතා කරන දේ ඒකද? අන්න එතන තියෙන පරස්පරය විසඳ ගන්න තමයි, ඒක පැහැදිලි කර ගන්න තමයි අපි මේ වගේ ව්‍යාපාරික වෘත්තික හමු සංවිධානය කරන තීරණය කරේ. මොකද ඇත්තටම අපි අනිත් අය කියන දේ අදාළ නැහැ. මොකද ඒගොල්ලෝ ඔබතුමියල්ලා එක්ස්පීරියන්ස් කරලා තියෙන. අත්හදා බලලා තියෙන. අලුත් අත්හදා බැලීම් කරන්න එපා කියනවා නම් දැන් කවුරු හරි ඒක තමයි ලොකුම වැරැද්ද. දැන් අපේ රට ඉල්ලන්නේ අලුත් අත්හදා බැලීමක්ම තමයි. අලුත් අත්හදා බැලීමකින් තොරව අපේ රටට අඩියක්වත් දශමයක්වත් තව යන්න බෑ ඉස්සරහට. ඒක තමයි ඇත්ත. ඒතර අපේ ආර්ථික ප්‍රතිපත්තිය හරියට තනි වචනකින් කිව්වොත් වචන දෙකක් අපිට කියන්න තියෙන්නේ. අපේ ආර්ථිකය ජනතා ආර්ථිකයක්. People's economy. මොකද ඒකේ පදනමම තමයි අපේ ආර්ථිකයේ ප්‍රතිපත්තිය වෙන්නේ ජනතාවට සාධාරණ ලෙස ප්‍රතිලාභ සහතික කිරීම. අපේ ආර්ථිකයේ පදනම වෙන්නේ නිෂ්පාදන ආර්ථිකයේ වර්ධනය කිරීම. නිෂ්පාදන ආර්ථිකයේ ජන සහභාගිත්වයේ සහිත වර්ධනය කිරීම. හැබැයි ජන සහභාගිත්වයේ ඉබේ ඇති වෙන්නේ නැහැ. ජන සහභාගිත්වයේ ඇති වෙන්න නම් අනිවාර්යයෙන්ම ජනතාවට ප්‍රතිලාභ බෙදිලා යන්න ඕන. ප්‍රතිලාභ බෙදිලා යන පදනම තමයි සාධාරණ ලෙස ප්‍රතිලාභෙදී යාම. සමානව නෙමෙයි. සමානම කියන වචනේ සාධාරණ කියන එකේ ලොකු වෙනසක් තියෙනවා. සමානම කිව්වොත් එහෙම තමයි, අර තියෙන අයගෙන් අරගෙන නැති අයට බෙදලා මට්ටම් කරලා ඔක්කොම එක වගේ කරලා කියන එක. එහෙම වුණොත් මොකද වෙන්නේ? අපි හිතමු මොහොතකට සමානව බෙදුවා කියලා. ඒතර තියෙන අයගෙන් අරන් නැති අයට ආණ්ඩුව බෙදනවා නම් මොකද වෙන්නේ? තියෙන අය මහන්සි වෙන්නේ නැහැ, වැඩ කරන්නේ නැහැ. මොකටද? මොකද ආණ්ඩුව අරගන්නවා තමන්ගෙන්. ඒතර තියෙන අය මහන්සි වෙන්නෙත් නැහැ, නැති අය මහන්සි වෙනවද? නැහැ, නැති අය මහන්සි වෙන්නෙත් නැහැ. මොකද ආණ්ඩුව දෙන නිසා. තියෙන අය මහන්සි වෙන්නේ නැහැ, ආණ්ඩුව ගන්න නිසා. නේද? එතකොට ටික දවසක් තමයි බෙදා ගන්න පුළුවන් වෙන්නේ. අන්තිමට බලනකොට කවුරුත් මොකුත් කරන්නේ නැහැ. අපි ඔක්කොම නිකන් ඉන්න වෙන්නේ. ඒකින්ද ඒක නෙමෙයි ඇත්තම තියෙන්නේ. තරඟකාරීත්වය අවශ්‍යයි, සාධාරණත්වය අවශ්‍යයි. ඒක තමයි අපි කියන්නේ මේ ආර්ථිකයේ නැති මූලධර්මයක් අපි ක්‍රියාවට නගනවා අපේ වැඩපිළිවෙලේදී. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී. ඒ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී ඇතුලේ අර ටික දෙනෙක් ටික කාලෙකින් මුළු ආර්ථිකයම අත්පත් කරගන්න ක්‍රමයේ වෙනුවට වැඩි දෙනෙකුට සාධාරණව ප්‍රතිලාභ විදිල යන මූලධර්මයකට අපි අපේ ආර්ථික මූලධර්මයේ මාරු කරගන්න. එතකොට මෙච්චර කාලයක් තිබුණේ මොකක්ද? මෙච්චර කාලයක් තිබුණ ආර්ථික ප්‍රතිපත්තිය තමයි 1977 ඉඳලා බෝ කරගත්ත මේ විවෘත ආර්ථිකයේ පස්සේ එකට විවෘත ආර්ථිකයේ මානුෂික මුහුණුවරක් නේද? විවෘත ආර්ථිකයේ මොකද්ද ආසියාවේ ආශ්චර්ය කිරීම,
යහපාලනය සුභාගතය ඔක්කොම වචනවලින් කිව්වත් විවෘතාර්ථකෙම තමයි. 1978 ඉඳලා 94 වෙනකන් ආයතන විශාල ප්‍රමාණයක් විකුණලා රාජ්‍ය ව්‍යාපාර දුර්වල කරලා කරේ මොකද්ද? ආර්ථිකයේ දුල ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවට ගජමිතුරු තත්වයක් නිර්මාණය කිරීම. තමන්ගේ ගජමිතුරු දේශපාලනේ බෝ කිරීම. විශේෂයෙන්ම දේශපාලනේ ආර්ථිකයේ තුල ගජමිතුරු දේශපාලනයක් ඇති කළා. ඒක නිසා ආර්ථිකය පාදක කරන එකට ලක් කරා. අද මේ වචනේ වෙන වචනයක් නැහැ ඒකට කියන්නේ. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ යුගයේ තමයි මෙන්න මේ ආර්ථික පාදකරණය දේශපාලන පාදකරණය දක්වා වර්ධනය කරේ. ඒක තමයි ඇත්ත කතාව. මේකේ ආණ්ඩු මාරු වීම මොනවා වුණත් අවසාන විග්‍රහයේදී බලන්න පුළුවන් දෙක තමයි ජයජයවද්දරගෙන් පටන් ගත්ත ආර්ථිකයේ අර පෙස්ටස් පෙරල මහත් වෙලටම ඉඩම් අක්කරේ රුපියල් 2කට තුන්ඩ විකුණන ජාතියට ගිහිල්ලා ඔය ඊට පස්සේ චන්ද්‍රිකාගේ කාලේ එනකොට උඩරට තිබිච්ච මහා වතු ටික වතු සමාගම් වලට දීලා විශාල වශයෙන් පෞද්ගලීකරණය කරා. අපට තිබිච්ච වාහන සංස්ථාව, ටයර් සංස්ථාව, පිගන් සංස්ථාව, තෙල් හා මේද සංයුක්ත මණ්ඩලය, තොල් හිරිය, වේටෙක්ස් එක නේ ඔය ඔක්කොම ටික ඒගොල්ලෝ බෙදාගත්තා. අද ලංකාවේ ඉන්න මහා පරිමාණ ව්‍යාපාරිකයෝ කියලා කියන අයගෙන් අතේ ඇඟිලි ගානටවත් නැහැ. තමන්ගේ සෝත්සාහයෙන් නැගිහිට මිනිස්සේ අර අපි කියන දුක දුනා ලෝදිනු මිනිසු නෙමෙයි ඉන්නේ. ඔක්කොම ආණ්ඩුවේ දේපල අත්පත් කරගෙන ආණ්ඩුවේම බැංකුවලට අප කරලා තියලා ආණ්ඩුවේ බැංකුවලටම පොලු තියලා නේද? මහජන බැංකුවේ පොලු ලැයිස්තුව ගත්තොත් 1990 ඉඳලා ණය ගෙවන්න තියන අයගේ උඩින්ම ඉන්නේ ඒගොල්ලෝ ටික තමයි. ලංකා බැංකුවට පොලු තියපෑගේ ලැයිස්තුව බැලුවොත් ඒගොල්ලෝ තමයි ඉන්නේ. හරි? ඒගොල්ලෝ අපිට නම් හැටියට කියတဲ့ අයගේ දැනුම. ඒගොල්ලෝ ගත්ත ණය වගේ 3-4 ගුණයක් දැන් පොලියේ ගෙවන්නත් කියලා තාම ගෙවන්නේ නැහැ. ඒ තමයි ඇත්ත. එතකොට ඒ ගජමිතුරු දේශපාලනේ ආර්ථිකය තුර බෝ කරා එක්සත් ජාතික පක්ෂ පාලනේ රාජපක්ෂ පාලනේ විසින් ඒක දේශපාලනයටත් ගෙනාවා. දේශපාලනයට ගෙනල්ලානේ අර ෆුඩ් බයිසිකලේ ගියපු කට්ටිය හෙලිකොප්ටර් අරගෙන යන මට්ටමට පත් කරා. ඔක තමයි ඇත්ත ඉතිහාස කතාව. එතකොට අපිට ඔයාලට දෙන්න පුළුවන් එකම සහතිකේ ඔන්න ඕක වෙනස් කරන්න අපිට පුළුවන්. අපේ අතුකරන සහෝදරයා මතු කරේ අන්න ඒක. ඒ නාස්තිය දූෂණේ වංචාව හොරකම නතර කරන්නේ කොහොමද? එතනදී මම එක දයක් කියනවා. අපි ඇත්තටම ජාතික ජනබලවේගයේ අපේ ආර්ථික කවුන්සලේවත් අපේ කිසිම කණ්ඩායමක් අපි පාලන බලය අරගෙන ආර්ථික කටයුතු වලට මැදිහත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙතන ඉන්න සුළු මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ ඕගොල්ලෝ කරන ව්‍යාපාර කරන්න අපි එන්නේ නැහැ. අපේ ආණ්ඩුවේ කිසිම ඇමතිවරයෙක්, මන්ත්‍රීවරයෙක් අපි ව්‍යාපාර වලට එන්නේ නැහැ. ඒ කියන්නේ සහතිකයක් අපිට දෙන්න පුළුවන්. ඒ වගේම අපි ඔක දන්නෙත් නැහැ. අපි ඔක දන්නෙත් නැහැ. අපි ව්‍යාපාර පරිපාලන ඉගෙනගෙන තිබ්බට විශ්වවිද්‍යාලයේදී ව්‍යාපාර කරන්න දන්නේ නැහැ. ඒ කියන්නේ මම ඇවිල්ලි වෙලා දැන් මෙතන ඉන්න කවුරු හරි කෙනෙක් කරන බිස්නස් එකක් ගන්න පටන් ගත්තොත් ඒක අනිනවම තමයි. ඒක අනිනව ඒක අහන්න දෙයක් නැහැ. මොකද අපිට එක්ස්පීරියන්ස් නැහැනේ. මම මූදු දීවර කර්මාන්තේ මූදු යන කෙනාට මූදු යන කියා දෙන්න කිව්වොත් මොකද වෙන්නේ? සංචාර කර්මාන්ති කරන කෙනාට මම ඇවිල්ලා සංචාර කර්මාන්ති කරන කියා දෙන්නේ ඔහොම නෙමෙයි මෙහෙම කරන්න. ගොවියෙකුට මම කිව්වොත් මේක මෙහෙම හිටවන්න ඒක හරියන්නේ නැහැ. අපට ඒක කරන්න බෑ. එහෙනම් අපි රජයක් හැටියට ව්‍යාපාර කරන්න බහිනව නෙමෙයි මේ වැඩේ. හරිද? පෞද්ගලික අංශේ ව්‍යාපාර පෞද්ගලික අංශය ඔබ කරයි. ඒක අපිට ඇඟිලි ගහන්නේ නැහැ. අපිට කරන්න වෙනස් කරන්න පුළුවන් දේ අපි දන්න දේ. අපි දන්න දේ මොකද්ද? දේශපාලනේ. දේශපාලනේ මෙච්චර කාලයක් ව්‍යාපාර වලට ඇති වෙලා තියෙන බාධා වල ටික අපි ඉවත් කරලා දෙන්න. ඔබට ඇති වෙලා තියෙන බාධා තියෙන ව්‍යාපාරයක් ආරම්භ කරන්න ගියාම අපේ රටේ ඉන්න ආයෝජකයෝ ඉන්නේ නැත්තේ මොකද? පගාව නිසා, කොමිසිල්ලන නිසා, ඩිලේ එක ප්‍රමාදය නිසා. අද ව්‍යාපාරයක් ආරම්භ කරන බීආර් එකක් ගන්න ගියොත් එම කවුරු හරි කෙනෙක් බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් මාස 10ක්වත් යන්න බෑ, යන්න තුබ බෑ. පගාවක් නොදී ඕක කරගන්න. එයා තීරණය කරොත් මම මේක පගාව නොදී අර ආධිකාරිය, මේ අධිකාරිය, පරිසර අධිකාරිය, UDA එක, නගර සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඕවකින් අනුමත කරගන්නවා කියලා එයාට කවදාකවත් අවුරුද්දක් අචනහන් කරන්න බෑ. එයාට ඒක එපා වෙන වෙරෙන්න වෙන කරන්න බෑ. ඒතර අපිට පුළුවන් අන්න ඒක නතර කරලා දෙන්න. අපිට ඒක කරන්න පුළුවන්. අපි ඒ සහතිකය දෙන්න. වෙන කරන්න දෙයක් නෑ අපට. අපි ඒක කරොත් අපි දකිනවා ව්‍යාපාර වලට ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී ඇති වෙනවා. ආර්ථිකය තුල ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ ඇති වෙනවා. Tamanට තියෙන ප්‍රාග්ධනයට අනුව, තමන්ට තියෙන හැකියාවට අනුව, තමන්ට තියෙන දක්ෂතාවයට අනුව ඕනම කෙනෙකුට ප්‍රවේශයක්
ඇක්සස් තියන ව්‍යාපාරවලට තමන්ට තියෙන දේ අනුව එන්න පුළුවන්. ඒකට දේශපාලන වැදියාවක් ඕනේ නැහැ. මන්ත්‍රීවරයා දැනගෙන ඉන්න ඕනේ නැහැ, ප්‍රදේශ සංවිධායකය දැනගෙන ඉන්න ඕනේ නැහැ, අපේ කොට්ටාස සභාවේ නියෝජිතයෙක් දැනගෙන ඉන්න ඕනේ නැහැ, ඒක අදාළ නැහැ. අද විශ්වවිද්‍යාලෙන් හරි ටෙක්නිකල් කොලෙජ් එකෙන් හරි මොකකින් හරි එළියට ආපු කෙනාට තමන්ගේ දක්ෂතාවය අනුව ව්‍යාපාරයකට එන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ ඊටකට අපි හදලා දෙන්න. එන ආර්ථිකයට දේශපාලනයේ සිද්ධ වෙන බලපෑම ඉවත් කිරීම තමයි අපේ ක්‍රියාමාර්ගය. එක. ඒකදී අපි එක දෙයක් පැහැදිලි කරනවා. අපි දන්න දේ අපි හරියට කරන්නම් කියන්නේ මොකද්ද? මෙතෙක් මේ ආර්ථිකය ඇතුලේ තියෙන දේශපාලන පාදලකරණය වෙච්ච සංස්කෘතිය අපි සම්පූර්ණයෙන්ම ඉවත් කරලා දාන්න. ඒක කරන්නේ කොහොමද? අපි දැන් අපි හොඳටම දන්නවා මේ ආර්ථිකය ඇතුලේ තියෙන කඩාවැටීම අපි චතුරංග හොඳටම පැහැදිලි කළා. ඒ ඉතිහාස කතාවත් එක්ක මේක එක රැයෙන් ඕනයිට් ඉවර කරන්න බෑ. අපි ජාත්‍යන්තර මූල්‍ය ආරමුදල හම්බෙච්ච වෙලාවේදී ස්වෛරී බැඳුම් කර කණ්ඩායම අපි ඇවිල්ලා හම්බුණා. ඒ හැමෝටම අපි කියපු දේ ඒක තමයි. අපිට යාළට එකක් කියලා ඔයාලට තව එකක් කියන්නේ නැහැ. අපි ඒගොල්ලෝ ටිකේ මේවා එකපාර එක රැයෙන් අපිට වෙනස් කරන්න බෑ. හැබැයි අපිට එක රැයෙන් වෙනස් කරන්න පුළුවන් දෙයක් තියෙනවද කියලා අපි හිතනවා. මම ඔබෙන් එක ප්‍රශ්නයක් ඇහුවොත් මෙන්න මෙහෙම. මේ තියෙන ගඳ ගහන දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ආර්ථිකය වෙනස් කරන්න අපට කාලයක් යයි. කැපකිරීමක් ගන්න වෙයි, මහන්සි වෙන්න වෙයි, සරසමක් හදන්න වෙයි, කාලයක් යයි. හැබැයි මේ තියෙන දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න අනුර කුමාර දිසානායක ජනාධිපති වෙලා අනුර සහෝදරයාට කොච්චර කාලයක් යයිද? ඔයගොල්ලෝ හිතන විදිහට දල වශයෙන් නිකන් හිතලා කියන ආසන්න වශයෙන් හිතලා කියන්න මේ ඔක්තෝබර් මාසේ ඡන්දේ තියෙනවනේ. ඔක්තෝබර් මාසෙට කලින් අපි දැන් කියන්නේ සැප්තැම්බර් මාසේ කවදා හරි මේ ඡන්දේ තියෙනවනම් එතකොට අනුරිසානායක සහෝදරට මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න නිකන් කොච්චර කාලයක් ගත වෙයිද කියලා හිතෙන්නේ. ඈ ඈ ඔව් අපිට අවුරුදු ගණන් යන්න ඕනේ නැහැ මේකට. සමහර අවුරුදු 6ක් හත එහෙම නැහැ. මොකද අනුරිසානායක සහෝදරයා ජනාධිපති වෙලා එයා කියන්නද දැන් මම මේ මෙච්චර කාලෙකින් ජනාධිපති වුණේ පළවෙනි වතාවට නේ. ඒකින්ද මම 6 මාසයක් විතර රනිල් වික්‍රමසිංහ වගේ මේක කරලා පස්සේ අනුරිසානායක වගේ වෙන්නම් කියන්න පුළුවන්ද? දැන් මට කියන්න පුළුවන්ද අපි ඇමති කෙනෙක් වුණොත් එහෙම චතුරංගට හරි මට හරි කියන්න පුළුවන්ද නේ රවි කරුණානායක වගේ මාස 8ක් විතර කරලා බඳුළු ගුණවර්ධන වගේ 3ක් විතර කරලා ඈ ඊට පස්සේ හඳුන්නේත් වගේම කරන්නම් කියලා එහෙම කියන්න බෑ. ජනතාව එහෙම එක මොහොතක් අපිට ඉඩ දෙන්නේ නැහැ. ඉඩ දෙන්න ඕනත් නැහැ. මොකද අපේ ප්‍රවේශයම වෙනස්. ඒකට තමයි අපිට බලය දෙන්නේ. මේ දේශපාලන සංස්කෘතියෙන් පිරිහීමටපත් වෙලා එපා වෙලා කලකිරීමටපත් වෙච්ච ජනතාව අපට ඡන්දෙ දෙන්නේ එක තප්පරයක්වත් මේ සංස්කෘතිය අරගෙන යන්න නෙමෙයි. තේරුණාද? අද විශ්‍රාමිකින්ගේ සමුළුවේදී මම දැක්කා අර සරත්ලාල් මහත්තයා කියනවා විශ්‍රාම ගියපු ජනාධිපතිවරුන්ට ගෙවන වරප්‍රසාද ප්‍රමාණය. හරි මේ අවුරුදු දෙකයි මාස දෙකයි දවස් ගාණක් ජනාධිපතිකමේ හිටපු ගෝඨාභය රාජපක්ෂට දෙනෝනේ ලක්ෂ 7යි ගාණක් ඉන්ධන දීමනාව. හරි 97,000ක් පෙන්ෂන් එක. ඉතින් එහෙම දෙන්නේ මොකටද? අපි ඔයගොල්ලන්ට එක සහතිකයක් දෙනවා. එක සහතිකයක් දෙනවා. මේ සහතිකය දෙන්නේ පරදින වෙලාවක නෙමෙයි. ලංකාවේ සියලුම මත විමසුම් වලින් මාලිමාව අනුරිසානායක සහෝදරයා ජයග්‍රහණය කරනවායි කියලා කියලා තියෙන වෙලාවේ ජයග්‍රහණයක් ඉස්සරහා ඉඳගෙන මේ සහතිකය දෙනවා. අපි මහ ජනතාවට නැති කිසිදු වරප්‍රසාදයක් ලබා ගන්නේ නැහැ. නීතියෙන්ම අහෝසි කරගන්න. අපි අහෝසි කරගන්න. හරි මේක නිකන් පරදින වෙලාවක නම් කියන්න පුළුවන්. මොකද පරදින ඕනේ ඔය කිඹර වැඩක් නැහැ නේ කියලා කියන්න පුළුවන්. මේක දිනන වෙලාවක් කියන්නේ. අපි සහතික ලෙසක් දෙනවා. මොකද එහෙම නැත්නම් අපින් වැඩක් නැහැ. අර සහෝදරයා කිව්වේ එයා නොදකපු දේවල්. එහෙම නැත්නම් එයා දැකපු දේවල් හැටියට කිව්වේ. එයා නොදකපු දේවල් කිව්වේ කවදාකවත් දැක්කේ නැහැ. ස්කොට් පිළිවරගෙන ඉතින් අපිටත් ඕනේ නැහැ. ඒවා මේ රටේ මිනිස්සු මේ ලංකාවේ දැකලා තියෙනවා. අගේ වීමක් විතරයි නැත්තේ. නේ මෙතන ඔයගොල්ලෝ කවුරක්වත් ආවේ නැහැ නේ. ඉස්සරහින් පිටිපස්සෙන් ගාඩ් එක දාගෙන පොලිසියෙන් ඉතින් මම ආවෙත් නැහැ. ඉතින් අපි බලය ලබා ගත්තට පස්සේ අපිට ඕනේ නැහැ. අපිට වැඩක් නැහැ. හරි මෙතන කාටවත් තමන්ගේ ගෙදරට අමතරව නිල නිවාසයක් නැහැ නේ. නේවි එකකින් ආමි එකකින් ගාඩ් එක දාලා කෑම උයලා දෙන නේවි එකේ කට්ටිය කන්න උයලා දෙන නේ ලයිට් බිල ටෙලිෆෝන් බිල ආණ්ඩුවෙන් ගෙවන නිල නිවාසයක් ජනතාවට නැහැ නේ. එහෙනම් මන්ත්‍රීවරුන්ට අමතරව ඕනත් නැහැ. මෙතන කාගේවත් තමන්ගේ ව්‍යාපාර කරලා බදු ගෙවල ඔක්කොම කරාට පස්සේ අවුරුදු 5ක් යනකොට පෙන්ෂන් එක හම්බ වෙනවද? මරණකම්.
ආණ්ඩුවෙන් නැහැනේ. එහෙනම් මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට මොකටද? ඕනේ නැහැ. ජනාධිපතිවරු ඕනත් නැහැ. අපි අපේ වරප්‍රසාද නිල වශයෙන් අයිති වරප්‍රසාද නිල වශයෙන්ම අහෝසි කරගෙන තමයි මේ වෙනස්කම ආරම්භ කරන්නේ. ආරම්භ කරන්නේ. අන්න එහෙම කරාම තමයි ජනතාවට හැඟීමක් ඇති වෙන්නේ. අර ඕස්ට්‍රේලියාවේ මිනිස්සු බදු ගෙවුවා වගේ බදු ගෙවන්න. බදු පැහැර හරින්න තමයි දැන් හැඟීම ඇති වෙලා තියෙන්නේ. ඇයි දන්නවද? දැන් හැඟීම ඇති වෙන්නේ. අපි ගෙවන බදු වලට මොනවද වෙන්නේ? අපට මොනවද ලැබෙන්නේ? අපි බදුජ්‍යවල ව්‍යාපාර වලින් ව්‍යාපාර ආදායම් බදුජ්‍යවල වැට් එකක් ජෙවල ළමයට ටියුෂන් පන්ති වලට ජෙවන්න ඕන. බෙහෙත් ජෙන්නක් ජෙවන්න ඕන. නැත්නම් කියන්නකෝ. ඕගොල්ලෝ හැම එකකටම ගෙවන්න එපයි. ඉතින් වැඩක් නැහැනේ. නේ? 118ක් වැට් එක ගෙවන්න ඕන. ව්‍යාපාර බදු 130ක් ගෙවන්න ඕන. ඔය උපයන විට ගෙවීමේ ටැක්ස් එක 136ක් ගෙවන්න ඕන. ඒ ඔක්කොම ජෙවල අධ්‍යාපනයේට සෞඛ්‍යයට වැඩිහිටි නිවාසෙට දෙමව්පියන්ට ඔක්කොම ආයි තමන් ගෙවන්න ඕන. ජනතාවට ලැබෙන දෙයක් නැහැ. ඒ විතරක් නෙමෙයි අර නාස්තිකාර හොරු ටිකට ජීවන්න ඕන. හොරු හොරකම් කරන බව දැනගෙනම ජීවන්න ඕන. ඒකට දරාගන්න බැරිද? අන්න ඒක නිසා ඒ ක්‍රමේ වෙනස් කරන්න පටන් ගන්න ඕන. කොතනින්ද? දේශපාලනේ වෙනස් කරන්න ඕන. මොකද මේ රට කඩා වැටුනේ දේශපාලනේ නිසා නම් මේක වෙනස් කරන්නත් ඕන දේශපාලනේ. හැබැයි ඒක සඳහා වෙන සලස්මක් අපිට තියෙනවා. ඒ සලස්ම තමයි ආර්ථිකයේ සලස්ම. අපි දන්නවා කෙටි කාලීන, මධ්‍ය කාලීන, දිගු කාලීන අපට සලස්මක් අවශ්‍යයි. ඒ සලස්මේ පදනම තමයි චතුරාංග පැහැදිලි කරේ. අපි නිෂ්පාදනය දිනු කරන්න ඕන. ඒ නිෂ්පාදනය දිනු කරන්න ගියාම මේ පුංචි රටේ මේ වර්ග කිලෝපොයින්ට් 60,000 ඇතුළේ මේ 2,25,00,000 ජනතාවට ඒකට ඕන තරම් සම්පත් තියෙනවා. ඒ සම්පත් පිළිබඳ අපි හොඳ සලස්මක් හදලා තියෙනවා. අපි හොඳ අධ්‍යයනයක් කරලා තියෙනවා. ඒ සලස්ම අපි ජාතික මට්ටමෙනුත්, දිස්ත්‍රික් මට්ටමෙනුත්, ප්‍රාදේශීය මට්ටමෙනුත් සකස් කරගෙන තියෙනවා. සංචාර කර්මාන්තයේ තියෙන තැන කොතනද, දිනු කරන තැන කොතනද? අපේ රටේ නාස්ති වෙන එළවලු ටික කොහොමද නාස්ති වෙන්නේ? අපි නුවරඑළියට ගිහිල්ලා බැලුවොත් අද නුවරඑළියේ අලගොවියෝ ලංකාවේ තුනෙන් පංගුවක් අල සම්පාදනය කරන අලගොවියට ඒ ලෝකයේ තියෙන අලවලට නිෂ්පාදනය කරන තියෙන හොඳම කාලගුණ තත්ත්වයන් තියෙන, දේශගුණ තත්ත්වයන් තියෙන වටපිටාව තියෙන තැන අද තියෙන්නේ පකිස්තාන අල. ලංකාවේ අලගොවිය කන්නේ පකිස්තාන අල. නුවරඑළිය මිල අඩුවට තියෙන්නේ පකිස්තාන අල. දඹුල්ලට ගියොත් ලූණු ගන්න ගියොත් එහෙම දඹුල්ලේ ලූණු ගොවියට මිලදී ගන්න තියෙන්නේ ඉන්දියාවේ ලූණු. හරි, ඒකද ප්‍රශ්නේ? අද අපි කවුරු පිළිගන්නවා ජනගහණයෙන් 68%ක් ජනතාව දෙවේල කන්න බැරුව ඉඳද්දී අපි නිෂ්පාදනය කරගන්න එළවලු වලින් 40%ක් නාස්ති කරගන්න. මොකද එළවලු ටික සීතාගාර ක්‍රමයක් නැහැ, ගබඩා කරන ක්‍රමයක් නැහැ, ඒ තැලෙන්නේ පොඩි වෙන්නේ නැතුව ප්‍රවාහනය කරගන්න ක්‍රමයක් නැහැ. ඒක නිසා අපිට ඕස්ට්‍රේලියාවේ ඇපල් ගෙඩිය ලංකාවට ගෙන ගන්න පුළුවන් වුණාට තැලෙන්නේ නැතුව ලංකාවේ කෙහෙල් ගෙඩිය ලංකාව ඇතුළේ ප්‍රවාහනය කරගන්න සලස්මක් අපට නැහැ. හරි, ඒක එතකොට මේක මේ ජනතාවගේ ප්‍රශ්නයක් නෙමෙයි. අපි පාලකයෝ හැටියට, අපි තෝරගත්ත පාලකයොන්ට එහෙම සලස්මක් රටට හඳුන්වා දෙන්න දැක්මක් නැතිවීමේ ප්‍රශ්නේ. ඉතින් අපි ඒක හදා ගන්න ඕන. දැන් අතීතයේ දොස් කිය කින්දල වැඩක් නැහැ. අපි ඒක හදා ගන්න ඕන. ඒකට අපි යම් කැපකිරීමක් කරන්න ඕන. ඒක ඒකට අපි කාලයක් ගත වේවි. හැබැයි ඒ කාලය ආරම්භ කිරීම තමයි අපි මේ කරන්න යන්නේ. බලය ලබාගෙන කාලය ආරම්භ කිරීම. ඉතින් ලංකාවේ එහෙම සම්පත් ගවේෂණයක් කරොත් හැමදේම තියෙනවා. දේශපාලන පැත්තෙන් මම කියන්න තියෙන දේ මෙන්න මෙච්චරයි. අපි අපේ පාලනය තුල ඔබ ව්‍යාපාරිකව හැටියට මේ මහර වෙන්න පුළුවන්, නුවර වෙන්න පුළුවන්, අනුරාධපුරේ වෙන්න පුළුවන්, කහටගස්තිගිරිය වෙන්න පුළුවන්, ඕනම තැනක ව්‍යාපාරිකයා මුහුණ දෙන ගැටලුව පැය 24ක් ඇතුළත අදාළ ප්‍රතිපත්ති තීන්දුව తీරන ගන්න ක්‍රියාත්මක වෙන බලධාරීන්ට, නිලධාරීන්ට සහ දේශපාලඥයන්ට, ඇමතිවරයාට, විෂයභාර ඇමතිවරයාට තොරතුරු දැන ගැනීමේ, තොරතුරු සම්පේෂණය කර ගැනීමේ ඍජු ක්‍රමවේදයක් අපි හදමු. මොකද මේක අතිශය වැදගත් දෙයක් තමයි, දත්ත සහ තොරතුරු. අද ලෝකේ දුවන්නේ දත්ත සහ තොරතුරු වලින්, ඉන්ෆෝමේෂන් වලින්. මේ තාක්ෂණය ඇතුලේ මේ ඇප් එකක් සරලව පාවිච්චි කරලා අපි හිතන අපට ඒක කරගන්න පුළුවන්. දැන් ඔබට හිතෙන්න පුළුවන් ඇයි එහෙනම් දැන් ඉන්න දේශපාලඥයන්ට මේක අවශ්‍ය නැත්තේ? දැන් ඉන්න දේශපාලනට ඒක අවශ්‍ය නැත්තේ? දැන් ඉන්න දේශපාලඥයා එහෙම වගවීමක් නැහැ. එහෙම බැඳියාවක් නැහැ, එහෙම උවමනාවක් නැහැ. ඌට ඊළඟට ඡන්දය ලබා ගන්න, බලය ලබා ගන්න එහෙම ක්‍රියාත්මක වීමක උවමනාවක් නැහැ. එහෙම නැති වුණත් දිනන්න පුළුවන් කියලා ඌන් හිතන් හිටියේ. දැන් හිතන් හිටියේ කියලා තමයි කියන්න වෙන්නේ. මොකද තවදුරටත් ඒ අවස්ථාව නැහැ. තවදුරටත් ඒ අවස්ථාව නැහැ. ඌන් හිතන් හිටියේ මෙච්චර කාලයක්
ඡන්ද කාලේනකොට මොන හරි පොරොන්දු මල්ලක් ගෙනල් දීලා මිනිස්සු ටිකක් රවට්ට ගත්තම එවුන්ට දිනන්න පුළුවන් කියලා. එහෙනම් උන්ට එහෙම බැඳියාවක් වගකීමක් තිබුණේ නැහැ. දැන් ඕස්ට්‍රේලියාවේ දේශපාලඥයර එහෙම ප්‍රශ්නේ ඒ ප්‍රශ්නෙට මූණ දෙනවා. ඕස්ට්‍රේලියාවේ දේශපාලඥයා ඊළඟ පාර මහජන නියෝජිතයෙක් හැටියට ඔහුව තෝරා ගන්නවද නැද්ද කියන එක තීරණය කරන්නේ ඔහු අර නත්තල් පප්ප වගේ ගනනලා බෙදෙන දේවල් වලින් නෙමෙයි. ඔහු ඔහුගේ වගකීම, ඔහුගේ മന്ത്രി ධූරය, මහජන නියෝජිතභාවය ඔහු කොච්චර දුරට ආණ්ඩු කරන්නේදී ජනතාවත් එක්ක හරියට බෙදා හදාගත්තද කියන එක මත. ඒ ගැන ජනතාව සවිඥානිකයි. ජනතාව අවබෝධයකින් ඉන්නවා. ඉතින් අපි කියන්නේ එවැනි ජනතාවකුත් අපිට හදා ගන්න ඕන, එවැනි දේශපාලනයකුත් හදා ගන්න ඕන. ඒකදී ආරම්භයක් හැටියට අපි හිතනවා අපට යම් කාලයක් ගත වෙයි. නමුත් ඍජු සංනිවේදන ක්‍රමයක් හදා ගන්න ඕන. ඒකදී තව වැදගත් දෙයක් අපි කියනවා, අපේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශන හැම එකක්ම කරන්න පුළුවන් දේ තමයි අපි ලියන්නේ, කරන්න පුළුවන් දේ තමයි අපි අඩංගු කරන්නේ. ඒ අඩංගු කරන ලියන ප්‍රතිපත්ති ප්‍රකාශනය අනිවාර්යෙන්ම ආණ්ඩුකම් ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් මහජනතාවට ඍජුව වග කියන මූලික මිනිස් අයිතිවාසිකමක් බවට අපි පත් කරමු. සහතික ලෙස පත් කරමු. එක කාණ්ඩ පුළා එක වාක්‍යයකින්. මොකද්ද? ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ මූලික මිනිස් අයිතිවාසිකම් කොටසට ගේන්න ඕන සංශෝධනයක් ඕනම පක්ෂයක් බලය සඳහා ඉදිරිපත් වීමේදී ඉදිරිපත් කරනු ලබන ප්‍රතිපත්ති ප්‍රකාශනය එම පක්ෂයේ බලයට පැමිණි විගස ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ මූලික මිනිස් අයිතිවාසිකම් යටතට ගෙනේ කියලා. ඕනම පුරවැසියෙකුට ඒ ප්‍රතිපත්ති අනුව මහජන නියෝජිතයෙක් පත් කරගත්තා නම් ඔහු ඒ ප්‍රතිපත්ති අනුව වැඩ කරන්නේ නැත්නම් නැවත ඔහුව කැඳවීමේ බලය රිකෝලින් පවර් එක පුරවැසියට ලැබෙන්න ඕන. ඕගොල්ලොන්ට මම යමක් කියලා ඡන්දය අරගෙන තියෙනවා. මං ඒ අනුව වැඩ කරන්නේ නැහැ. ඔබට පුළුවන්කම තියෙනවනම් අධිකරණයට ගිහිල්ලා තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් හැටියට, ඡන්දදායකයෙක් හැටියට අධිකරණයට මහජන නියෝජිතයෙක් හැඳවලා ප්‍රශ්න කරන්න. වග විවාග කරන්න. ඔහුට කැමති නම් දඬුවම් පනම වමුණාන. හැදෙන්නේ නැත්නම් ඔහුව ධූරයෙන් පහ කර හරින්න ඔහුට බලය තියෙන්න ඕන. අදේ බලය නැහැ ජනතාවට. ඒ නිසා අපි අනිවාර්යෙන් මෙන්න මේ දේශපාලන ප්‍රතිසංස්කරණය අනිවාර්යෙන් ඇති කරගන්න ඕන. එහෙම නැතුව මේ ආර්ථිකය හදන්න බෑ. නාස්තිය දූෂණය නතර නොකර ආර්ථිකය හදන්න බෑ. හැබැයි කෙනෙක් කියන්න පුළුවන් නාස්තිය දූෂණය නතර කිරීමෙන් විතරක් ආර්ථිකය හදන්න බෑ කියලා. ඒක පිළිගන්න. නාස්තිය දූෂණය නතර කිරීමෙන් විතරක් ආර්ථිකය හදන්න බෑ. වෙන උපාය මාර්ග ඕන, ආයෝජන කැඳවන්න ඕන, වෙන සැලසුම් අවශ්‍යයි, ගොඩක් දේවල් අවශ්‍යයි. හැබැයි නාස්තිය දූෂණය නතර නොකර ආර්ථිකය හදන එක ගැන හැබැයි හිතන්නවත් බෑ. හිතනවනම් පටන් ගන්න ඕන එතනින් තමයි. ඒක තමයි අපේ වෙනස. ඉතින් මම මේ පැහැදිලි කිරීම කරේ මූලික වශයෙන් මේ ආපු ගමනේ අඛණ්ඩතාවයක් තියෙනවා. මේ අඛණ්ඩතාවය කැඩෙන තැන තමයි ඔන්නතන. අර මං හිතන්නේ අතුකෝරළ සහෝදරයා අපිට මෙතනට හදිස්සියේ හරි සම්බන්ධ වෙලා මේකට ලොකු සහයෝගයක් ලැබුවේ. මොකද මේ අපි ඉදිරිපත් කරන ක්‍රමවේදයන්, සංකල්පයන් මනෝරාගික නෙමෙයි. මේක යථාර්ථයට ගේන්න පුළුවන් කියන දේ ඔහු ඉදිරිපත් කරා. ඉතින් ඒක තමයි මේක විශේෂයෙන්ම අපේ ආසියාතික රටවල් හැටියට තියෙන දකුණු කොරියාව, වියට්නාමය, චීනය, ආසියාවේ රටවල් හැටියට ඉන්දුනීසියාව, මැලේසියාව, නැගෙනහිර ආසියාවේ රටවල් මේ හුඟක නැගියන රාජ්‍යයන්ගේ අපි වගේ කුඩා ජනගහනයක් කියන සමහර රටවල් අපි වගේ යුද්ධයකට මුහුණ දීපු රටවල් වල ආර්ථිකයන් දියුණු කරගෙන ඉද්දී ආර්ථිකය තුල ප්‍රජාතන්ත්‍රවාදී සහ විනය ආරක්ෂා කිරීම කියන්නේ අතිශය වැදගත්. පාලකයාගේ විනය අතිශය වැදගත්. ඉතින් එවැනි ක්‍රියාමාර්ග පෙළක් අපට තියෙනවා. ඉතින් ඒකත් එක තමයි අපි ඉස්සරහට යන්නේ. නිදා මම නැවතත් කියනවා, ඔබ බය නැතුව පෙනී ඉන්න. අපි ජනතා ආර්ථිකයක් හදනවා. ඒ ජනතා ආර්ථිකයේ පදනම තමයි නිෂ්පාදනය. ඒ නිෂ්පාදනයේ ජනයා සහභාගී කරගන්න ක්‍රමවේදයක් අපට තියෙනවා. ගම්මට්ටමේ ඉඳලා අපේ රටේ ආදායම වර්ධනය කරගන්න ඕන. ඒ සඳහා අපිට වැඩපිළිවෙලක් තියෙනවා. ජාත්‍යන්තරට අපි හරි විවෘතයි. කොන්දේසි නෑ අපිට. ඒ විවෘතභාවය ඇතුලේ විනිවිදභාවයෙන් අපි වැඩ කරනවා. මේ මූලික පදනම ඇතුව ඔබ අද ඉඳලා මේ මොහොතේ ඉඳලා අපි ප්‍රශ්න කරන්න ඕන. මොකද අපිට රාජ්‍යාන්තරණයක් තියෙනවා වැඩ කරන්න. ගමේ ප්‍රාදේශීය ලේකම්වරයා, ගාම නිලධාරි, සෞඛ්‍ය නිලධාරි, කෘෂිකර්ම නිලධාරි, ක්‍රීඩා නිලධාරි ආදී වශයෙන් අපි එකට ඇඟිලි ගහන්න යන්නේ නැහැ. ඒක කොහොමත් තියෙන රාජ්‍යාන්තරණේ. හැබැයි අපිට විකල්ප යාන්ත්‍රණයක් අවශ්‍යයි. ඒ විකල්ප යාන්ත්‍රණය ඇතුලේ අපි අනිවාර්යෙන් ගමේ කොට්ටාස සභාව හදනවා, තරුණ සංවිධාන හදනවා, කාන්තා සංවිධාන හදනවා. ඒ වගේම අපි ආසන මට්ටමින් ගම්මට්ටමින් මේ වගේ ව්‍යාපාරික ප්‍රජාව ඒකාබද්ධ කරගන්න. ඒ ව්‍යාපාරික ප්‍රජාවට අපිත් එක්ක පක්ෂපාත ભેදයක් අවශ්‍ය නැහැ. වැඩ කරන්න. අපි අද මේ ඔබ හම්බුණා වගේම අපි අනිවාර්යෙන් ලබන ඔක්තෝබර් මාසෙන් පස්සේ
මේ රටේ ජනාධිපතිවරයා වෙනස් වුණාට පස්සේ, මේ රටේ බලය වෙනස් වුණාට පස්සේ අපේ ආර්ථික කවුන්සලේ අපි ඔබ හම්බෙන්න එනවා. ඔබත් එක්ක ඔබේ ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඍජු සම්නිවේදන ක්‍රමයක් හරහා අපි ඔබට වග කියන මහජන ආණ්ඩුවක් නිර්මාණය කරනවා. මේක තමයි අපේ අදහස. ඉතින් ඒකත් එක්ක දැනට සමාජයේ මතුවලා තියෙන ගැටලු ප්‍රශ්න තියෙන්න පුළුවන්. අපි ආවම අහම කරන්නේ කොහොමද, මෙහෙම කරන්නේ කොහොමද, මොකද කරන්නේ කියලා. ඒවා සමාජයේ තියෙන ප්‍රශ්න. ඒ හරහා ඔබට තියෙන ප්‍රශ්නත් ඉදිරිපත් කරලා සංවාදයක් හදාගන්නයි කියලා යෝජනා කරමින් මගේ මූලික අදහස් දැක්වීම අවසන් කරනවා. හැමදාටම ගොඩක් ස්තුතියි. ඔබට තියෙන ගැටලු ඉදිරිපත් කරන්න කියලා ඉල්ලීමක් කරනවා.